LSC Hachabro YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ ඔයාගේ Facebook business page එකේ ඔයා දාන post එකක් කොහොමද pin කරලා මෙන්න මේ විදිහට උඩින්ම future වලින් තියාගන්නේ කියලා. ඉතින් හරි අපි video එකට set වෙමු. තියාලෝනේ මුලින්ම ඔයාට කියන්න ඕන LSC Hachabro YouTube channel එක තාමත් ඔයා subscribe කරේ නැත්නම් මේ දැන්ම subscribe කරන්න ළඟම තියෙන bell icon එකත් click කරන්න ඒ වගේම තමයි යාළුවනේ අනිවාර්යයෙන්ම මේ video එකටත් like එකක් දාලා තියාගන්න ඒ වගේම comment එකකුත් දාන්න ඔයාලා දන්නේ නැති මොනවා හරි දෙයක් තියෙනවා නම් දැනගන්න Facebook ගැන YouTube ගැන අනිවාර්යයෙන්ම මට comment එකකින් දාලා තියන්න ඒ වගේම කියන්න ඕන LSC Hachabro Facebook page එකත් ඔයාලා follow කරලා තියාගන්න මොකද අලුත් අප්ඩේට් ගොඩක් Facebook එකේ YouTube එකේ මම දාන නිසා. ඉතින් යාළුවනේ මුලින්ම කියන්න ඕන අපි කතා කරන්නේ Facebook එකේ කොහොමද ඔයා Facebook business page එකේ ඔයාගේ කොහොමද post එකක් අපි pin කරලා තියාගන්නේ. ඉතින් මුලින්ම මම ඔයාලට පෙන්නුවොත් මෙන්න මේ විදිහට මගේ channel එකේ link එක දාලා මම මෙන්න මේ විදිහට post එකක් pin කරලා තියෙනවා. ඊට අමතරව මගේ daras එකේ එකක් දාලා මම pin කරලා තියෙනවා. ඒ වගේම තමා මම අලුතෙන් ළඟදි දාපු video එකේ thumbnail එකත් එක්ක මෙන්න මේ විදිහට post එකක් pin කරලා තියෙනවා. ඉතින් යාළුවනේ අපි බලමු කොහොමද මේ විදිහට මේක කරගන්නේ. එතකොට මම මෙතනදි කියලා දෙනවා මේ විදිහට දාගෙන මේ විදිහට මේක අයින් කරගන්නේ කොහොමද? එතකොට දාගන්නේ කොහොමද? මේ දෙක මම මෙතනදි ඔයාලට පෙන්නනවා. ඉතින් යාළුවනේ දැන් YouTube කරන කෙනෙක් හරි අලුතෙන් ප්‍රොඩක්ට් එකක් ගෙනල්ලා කරන කෙනෙක් හරි අලුත් දේ තියෙනවනේ තමන්ගේ අලුත් දේ මෙන්න මේ විදිහට උඩින් pin කරලා තියාගන්න පුළුවන්. එතකොට ඔයාගේ page එකට එන කෙනා කෙලින්ම එයාට ඒ දේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ නිසා ඒ කියන්නේ යම් දෙයක් සොයාගෙන ඔයාගේ page එකට හරි YouTube ච ඔයාගේ page එකට business page එකට එනවා නම් අනිවාර්යෙන් ඒ කෙනාට මේක සොයා ගැනීම ඉතාමත් පහසුයි. ඒ වගේම තමයි ඔයාගේ අලුත් දේවල් මොනවද කියන එක එයාට බලා ගන්න පහසුයි. ඉතින් මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් මේ තිත්තිරි උඩ තුනක් තියෙනවා. ඒක ක්ලික් කරපුවාම ඔයාට මෙන්න මේ විදියට ෂෙඩියුල් එකක් එනවා. ඒකේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් pin post කියලා. අන්නේ pin post කියන එක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරපුවාම ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඔයාගේ ඔයා දැන් pin කරපු post එක මෙන්න මේ විදියට උඩට එනවා. මේ විදියට උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට තමයි ඔයාගේ pin post එක එන කෙනාට ඔයාගේ අලුත් දේවල් මොනවද කියන එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ ක්‍රමවේදය හරහා. යාළුවනේ මේ අපි දාන post එක කොහොමද unpin කරගන්නේ කියන එක අපි දැන් බලමු. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ manage කියන option එක උඩ click කරන්න. ඒක උඩ click කරපුවාම ඔයාට මෙන්න මෙතන plus mark එකක් බලා ගන්න පුළුවන්. අන්නේ plus mark එක උඩ click කරන්න. ඒක උඩ ක්ලික් කරපුවාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ආව ගෙනියන්නේ. ඉතින් මෙතනින් අපිට අවශ්‍ය නැති එක අපි අන්පින් කරලා දාමු. මෙන්න මේ විදිහට මේක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරපුවාම ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් එයාලා done you unpin the unit for future කියන ඔප්ෂන් එක පෙන්වනවා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟ එක මම අයින් කරනවා. මෙන්න මේ විදිහට ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඒක උඩ එකපාරක් ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට ඔයාට ආයෙත් නොටිෆිකේෂන් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම මේ දෙක අන්පින් කරලා අයින් කරලා දානවා. ඉතින් මේ මෙතනින් පෙන්වන්නේ ඔයා පරණ අයින් අන්පින් කරපු post ටික තමයි මෙන්න මේ විදිහට පෙන්වන්නේ. ඉතින් ඒක කරලා මෙන්න මෙතන මේ කතර මාක් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ආයෙ මොකවත් නොකර ඔයා මෙන්න මේ done කියන option එක උඩ ක්ලික් කරන්න. ඩන් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරපුවාම මම දාලා තියෙන අර අනිත් post දෙක විතරයි ඉතුරු වෙන්නේ මේ විදිහට. එතකොට ඔයාට පුළුවන් ඔයා දැන් අද දානවා නම් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි වීඩියෝ එකක් හරි මොකක් හරි ඉතින් මෙතනින් මේවා කරලා අන්පින් කරලා දියන්න. ඊළඟට අලුතෙන් ඔයා යම් මේවා එකක් දානකම් යම් post එකක් දානකම්
ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා Facebook business page එක post එකක් දාලා ඒක කොහොමද pin කරන් යන්නේ කියලා. ඉතින් යාළුවනේ LSC Hasha Bro YouTube channel එක තාමත් ඔයා subscribe කරේ නැත්නම් මේ දැන්ම subscribe කරන්න ළඟම තියෙන bell icon එකත් click කරන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකටත් like එකක් දාලා comment එකක් දාලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාලට සුබ දවසක්.